හායි අද මං කතා කරන්නේ මැරෙන්න කලින් ගහන්න ඕන ගේම් 10ක් ගැන මේ ගේම් 10 අනිවාර්යෙන් මිස් කරන්න එපා අනිවාර්යෙන් ප්ලේ කරන්න දැන් මේ 10 නෙමෙයි තවත් 10 වල් තියෙනවා හොඳ හොඳ ගේම්ස් මං අද මේ 10 සිලෙක්ට් කරගත්තා ඔයා අස ගේම් එක මේ ලිස්ට් එකේ නැත්තම් සෝරි මං බලන්න ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් බලලා මං ඒ ගේම්ස් උත් ඊළඟ මේකේ පාට් 2 එකක් කරන්න ඒකත් මේකට ඇඩ් කරන්න මේ තියෙන මේ ගේම් 10 මං 10 9 8 7 කියලා ගියාට ඒ 10 වෙනි එක හරිනම් කියන එක නෙමෙයි මං නිකන් රෑන්ඩම් පිළිවෙලකට මේ ගේම්ස් ටික දාලා තියෙන්නේ මේ ගේම්ස් 10ම හොඳ ගේම්ස් 10ක් අපි වැඩි විස්තර ලිස්ට් එක බලන ගමන් කතා කරමු Red Dead Redemption මේක වෙස්ටර්න් ඒ කියන්නේ කවුබෝයි ලයිෆ් මේ ඉන්න ගේම් එකක් හරියට බැලුවොත් GTA කවුබෝයි තීම් එකකට හදපු ගේම් සීරීස් එකක් මේක මේක Red Dead Revolver කියන ගේම් එකෙන් තමයි මේක බේස් වෙලා ආවේ මම Red Dead Redemption වීඩියෝ එකත් කිව්වා මේක Capcom ලා හදලා ජරමර වෙලා ආපු ගේම් එකක් Rockstar ලත් මේ ගේම් එක ආපු එකම ලොකු දෙයක් මොකද Rockstar ලා මාර වැඩ ගොඩක් කරලා තියෙන මේ ගේම් එකේ මේකේ සීරීස් එකේ මේක 1 2 කියලා දෙකක් තියෙනවා ෆස්ට් එකේ තියෙන්නේ සෙකන්ඩ් එකට පස්සේ වෙච්ච කතාවක් සෙකන්ඩ් එකේ තියන්නේ ප්‍රීක්වල් එකක් දෙකේම ඉන්නේ එකම කැරක්ටර් එක නෙමෙයි මම දන්නේ නැති අයට කියන්නේ මේකේ කැරක්ටර්ස් දෙකක් ඉන්නේ එහෙම ස්ටෝරි එකක් කියන්නේ මං ප්ලේ කළා මං දෙකම ප්ලේ කරා මට ප්ලේ කරපු හැටියට සෙකන්ඩ් එකට වැඩිය ෆස්ට් එක හොඳයි ෆස්ට් එක හරි සිම්ප්ලිස්ටික් ගේම් එකක් ඕන්ට වඩා ලොකු ජරමර අනම්මනක් නැහැ ඒ වුණාට දෙකම මාස්ටර්පීස් කියලා කියන්න පුළුවන් ගේම්ස් දෙකක් අනිවාර්යෙන් ප්ලේ කරන පට්ටම ගේම්ස් දෙකක් Ghost of Tsushima මේක දැනට PS4 5 එක්ස්ක්ලූසිව් ගේම් එකක් හැබැයි මේක ළඟදීම PC එනවයි කියලා කියන PC gamers-ට හොඳ නිවුස් එකක් මේක මම දන්න විදිහට මේක Xbox එකට එන්නේ නැහැ PC gamers-ලා ගොඩක් අපේ ලංකාවේ ඉන්න හින්දා PC gamers-ලා මේක අනිවාර්යෙන් ප්ලේ කරන්න මම දැන්ට ප්ලේ කරපු Samurai games වලින් හොඳම ගේම් එකක් මේක Samurai games වැඩියමත් නැහැ ඒ වුණාට මේක ඒකේ ආවේවේ මාස්ටර්පීස් එකක් කියන පුළුවන් 10න් 10ක්ම දෙන්න පුළුවන් ගේම් එකක් Atmosphere එක එතකොට ගේම් එකේ වයිබ් එක එතකොට කලර්ස් විශේෂයෙන් කියනවා නම් මාරිට ගේම් ප්ලේ එක නියමම විදිහට තියෙනවා මේකේ ස්ටෙල්ත් ඇක්ෂන් දෙකම තියෙනවා ඒ දෙවිදියටම ගහන්න පුළුවන් මේ කැරක්ටර් එක මාර විදිහට කස්ටමයිස් කරන්න පුළුවන් එක එක ආමර් එතකොට එක එක සෝඩ් ඩිසයින්ස් කියන්නේ අපේ සෝඩ් එක වෙනස් කරන්න බෑ හැබැයි සෝඩ් එක දාන කේස් එක ඒ හැමදේම මාරු කරන්න පුළුවන් අපේ එක ආමර එකක් ලෙවල් 3-4කට අප්ග්‍රේඩ් කරන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ප්ලේ ස්ටයිල් එක දැන් ඔයා රොනින් කෙනෙක් විදිහට යන්නත් පුළුවන්, සමුරායි කෙනෙක් විදිහට ඔයාට හිතලා ප්ලේ කරන්න පුළුවන්. අර පොඩි සෑන්ඩ් බොක්ස් ගතියක් තියෙනවා මේ ගේම් එකේ. මේ ගේම් එක අනිවාර්යෙන් ප්ලේ කරන්න හොඳ ගේම් එකක් මේක. ඒ හින්දා මිස් නොකර ප්ලේ කරන්න. Metal Gear Solid එකේ මම කියන්නේ Metal Gear Solid එක ගේම් එකක් නෙමෙයි ස්පෙસિෆිකලි මම කියන්නේ Metal Gear මුළු සීරීස් එකම පුළුවන් නම් අරගෙන ප්ලේ කරන්න හොයාගෙන මේක එක එක කන්සෝල් වල එක එක ඒවේ තමයි තියෙන්නේ හැබැයි පොඩ්ඩ පුළුවන් නම් හොයාගෙන ප්ලේ කරන්න PC gamers ලට ගොඩක් ඉන්න නිසා කියන්නේ PC ආපු ports ටික හරි අනිවාර්යෙන් ප්ලේ කරන්න මම දන්න විදිහට PC ඇවිල්ලා තියෙන Metal Gear 1 එකයි Metal Gear පරණම ආපු ගේම් සෙට් එකයි Metal Gear 2 Metal Gear Phantom Pain කියන ගේම් සෙට් එක තමයි දැන්ට PC ඇවිල්ලා තියෙන්නේ ඒත් පුළුවන් නම් අනිත් ඔයගොල්ලෝ කන්සෝල් ගේම් ගහන අයත් ඉන්නවනම් අනිවාර්යෙන් අනිත් ටිකත් ප්ලේ කරන්න ස්ටෙල්ත් ගේම් හරියට හදපු ගේම් එකක් මේක හිතා ගන්නවත් බැරි තරම් අමුතුම ගේම් ප්ලේ මෙකැනික්ස් තියෙන ගේම් එකක් මේක පොඩි ජපනීස් වියර්ඩ් ගතියක් තියෙනවා මේ ගේම් එකේ උනාට ඒක මේව ඉග්නෝ කරලා අනිවාර්යෙන් ප්ලේ කරන්න ගුඩ් නිවුස් එකක් තියෙනවා මේකේ Metal Gear Master Collection කියලා එකක් ළඟදීම එනවා ඒකේ Metal Gear 1 2 3 එක තව පැකේජ් එකක් එනවා වෙනම බෝනස් ගේම් සෙට් එකක් ඒ ගේම් සෙට් එකත් ඔබට ප්ලේ කරන්න පුළුවන් වෙයි ළඟදීම විශේෂයෙන් කියන ඕන Phantom Pain කියන ගේම් එක අනිවාර්යෙන් ප්ලේ කරන එක මාරම හොඳ ගේම් එකක් Hideo Kojima කියන ඩිරෙක්ටර් Konami එකෙන් අයින් වෙන්න කලින් එයා අන්තිමටම හදලා ගිය ගේම් එක Hideo Kojima කියන කෙනාගේ ළමෙක් වගේ තමයි මේ ගේම් එක යයි තරම් මාර විදිහට 1980 ගණන් වල ඉඳන් එක දිගට ගෙනාපු සීරීස් එකක් මේ ගේම් එක මං දැන්ට ප්ලේ කරලා තියෙන හොඳමම මිලිටරි ගේම් එක කියලා මේක කියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ස්ටෙල්ද් ඇසෝල්ඩ්ද ඒ දෙකම බැලන්ස් කරගෙන ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක් මේක. ගොඩාක්ම සුපර්නැචරල් එලිමන්ට්ස් උත් මේ ගේම් එකේ තියෙන සීරියස්ම කතාවක් නෙමෙයි. ඒකට අනිවාර්යෙන් මිස් නොකර ප්ලේ කරන්න මාස්ටර්පීස් ගේම් සීරීස් එකක් කියලා කියන්න පුළුවන්. Shadow of the Colossus මේ ගේම් එක අමුතුම ගේම් එකක්. මේ ගේම් එකේ තනිකර තියෙන බොස් ෆයිට්ස් විතරයි. මං දන්න විදිහට මේ ගේම් එක PC නැහැ. කවද හරි අනිවාර්යෙන් PC එන්න ඉඩ තියෙනවා මේ ගේම් එක. මේ ගේම් එකේ කොහෙවත් පොඩි එනමීස් රට ගගහ ප්‍රෝග්‍රස් වෙවි යන්නේ නැහැ. තනිකර බොස් ෆයිට්ස් විතරමයි තියෙන්නේ. ප්‍රින්ස් කෙනෙක් වගේ ඉන්න පොඩි බෝයි කෙනෙක්. එයා එයාගේ ගර්ල්ට අසනීපයක් කළා. එයාව බේර ගන්න එනවා පන්සලකට වගේ. ඒ ආවයින් පස්සේ එයාට දෙනවා ට්‍රයල්ස් වගේක් ජයන්ට්ස් ටිකක් මරන්න.
ඒ ජයන්ස්ලාගේව මරණ කතාව තමයි මේක යන්නේ වැඩිය ස්පොයිල් කරන්න කවදාරි PC ආවොත් මේක ප්ලේ කරන්න ඕගොල්ලෝ බොස් කෙනෙක්ට ගහන එකක් පසල් එකක් වගේ තියෙන්නේ හරියට බැලන්ස් වෙවි හරියට උන්ගේ ඇඟවල් වල එලි එලි වැටෙන්නේ නැතුව මාර විදිහට ගහන්න තියෙන ගේම් එකක් පුදුම විදිහට ඩයිනමික් ගේම් එකක් අපිට අස්සෙක් ඉන්නවා ඒ අස්සයාගේ පිට යන ගමන් බොස් වලින් ගහන්න පුළුවන් අර ඒ වගේව තියෙන ගේම් එකක් අනිවාර්යෙන් PC ආවොත් ප්ලේ කරන්න Final Fantasy 15 Final Fantasy 16 මේ ගේම්ස් දෙකක් තියෙනවා මේකේ Final Fantasy කියන්නේ 1980 ගණන් වලින් ඉඳලා එන සීරීස් එකක් අපි දැන් ගොඩාක් මොඩර්න් ගේම්ස් පැත්තට යන හින්දා මම මේ ගේම්ස් දෙක සිලෙක්ට් කරගත්තේ Final Fantasy 15 එක ගැන මම කියන්නම් ඉස්සෙල්ලම Final Fantasy 15 එකේ වෙන්නේ අපි හරියට බැලුවොත් ඒක තමයි මම දැක්ක හොඳම road trip game එක යාළුවෝ සෙට් එකක් එක්ක එකතු වෙලා අපි ක්වෙස්ට් එකක යන කතාවක් තියෙනේ කාර් එකක් අරගෙන ට්‍රිප් එකක් යනවා වගේ තමයි මුළු ගේම් එකම තියෙන්නේ කෑම කකා එතකොට රෙස්ටුරන්ට්ස් වල නැවති නැවති වටේ මට පිට බල බල එන මිනිස්සුත් එක්ක ෆයිට් කරන්න පුළුවන් මාර්ම ෆන් ගේම් එකක් මම ෆයිනල් ෆැන්ටසි 7 ආවේවෙන් ගහපු හොඳමම ගේම් එකක් කියලා කියන්නත් පුළුවන් එන්වයරන්මන්ට් උත් මාර විදිහට බලන්න දේවල් ගොඩාක් තියෙනවා තව තියෙනවා කෑම් ගහගෙන යාළුවොත් එක්ක ඉන්න පුළුවන් ඒගොල්ලොත් එක්ක ට්‍රේන් වෙන්න පුළුවන් එක එක ඩයිමෙන්ෂන්ස් වලට යනවා කේව්ස් එක්ස්ප්ලෝර් කරන්න තියෙනවා මෙක් ෆයිට්ස් තියෙනවා රොබෝලත් එක ෆයිට් කරන්න තියෙනවා ගෝඩ්ස් ලයන ඒ කියන්නේ පුදුම පිස්සු ගේම් එකක් මාරම පට්ට ගේම් එකක් කියලා කියන්න පුළුවන් මේක PC තියෙනවා PC Xbox PlayStation හැම එකේම ආපු ගේම් එකක් මේකේ රොයල් එඩිෂන් කියලා එකක් තියෙනවා පුළුවන් නම් ඒක ප්ලේ කරන්න ඒකේ ගොඩාක් අලුත් කන්ටෙන්ට්ස් තියෙනවා මිස් නොකර ප්ලේ කරන්න ඒක ඊළඟට තියෙනවා Final Fantasy 16 එක මං 15 එකයි 16 එකයි එක ගොඩකට දැම්මේ මේ ගේම්ස් දෙකම එක විදිහටම හොඳ හින්දා 16 එකේ අර 15 එකේ වගේ රෝඩ් ට්‍රිප් කතාන්නේ මේ රෝඩ් ට්‍රිප් කතාවක් කියනත් පුන හැබැයි අපි තනියම යන්නේ අපේ තනියම යන ක්වෙස්ට් එකක් තියෙන්නේ මං දැන්ට දැක්ක ගේම්ස් වලින් හොඳමම ගේම් එකක් කියලා කියන්න පුළුවන් නිකන් කට ඇරෙන සීන්ස් තියෙනවා මේකේ ඒ කියන්නේ ලොකු අර ගොඩ්සිලා ෆයිට් වගේව තියෙනවා මාර්ම ඕපන් ඒරියාස් වල ෆයිට් කරන්න තියෙනවා ලොකු ජයන්ට්ස්ලත් එක්ක පොඩි පොඩි මිනි බොස්ලත් තියෙනවා ඒගොල්ලොත් එක්ක ෆයිට් කරන්න පුළුවන් මාර්ම ලස්සන එන්වයරන්මන්ට් තියෙන ප්ලේස්ටේෂන් 5 එකේ තියෙන කැපැසිටි එක පුළුවන් තරම් හොඳට අරගෙන ඒ කියන්නේ ග්‍රැෆික් අතින් මාර්ම ස්ටෑන්ඩඩ් තියෙන ගේම් එකක් මේ ළඟදි තමයි මේක රිලීස් වුනේ මේක මම දන්න විදිහට අවුරුද්දක් දෙකක් යනකම් ප්ලේස්ටේෂන් 5 එකේ එක්ස්ක්ලූසිව් එකක් වෙයි කියලා මට දැනට හිතෙනවා හැබැයි අනිවාර්යෙන් මේක PC එනවා මොකද දැන් අලුතෙන් එන Final Fantasy games ඔක්කොම PC රිලීස් වෙනවා කියලා කියනවා මට හිතෙනවා මේක ආවොත් ඔයාලා ලොකු ටිකක් high end graphics තියෙන PC එකක් ඕන වෙයි ඒ හින්දා මේක අනිවාර්යෙන් ආවහම මිස් නොකර ප්ලේ කරන්න මාර විදියට හොඳම හොඳ ගේම් එකක් කියන්නේ පරණ Final Fantasy games වල තියෙන turn based combat system එක අයින් කළා එලිම Devil May Cry style එකට real time action තියෙන ගේම් එකක් මේක අනිවාර්යෙන් ප්ලේ කරන්න මිස් නොකර Gears of War series එක Gears of War එකේ ඉඳලා Gears of War 5ට වෙනකන් ආපු ගේම්ස් පහම හොඳයි. තව ගේම් එකක් ගේම්ස් දෙකක් වැඩිපුර තියෙනවා Judgment කියලා ගේම් එකකුයි Tactics කියලා ගේම් එකකුයි. ඒ ආපු මුළු ගේම් එතකොට ඔක්කොම බැලුවොත් 7ක් තියෙනවා. ඒ 7ම හොඳ ගේම් 7ක්. මේකේ බේසික් ස්ටෝරි එක කිව්වොත් මේකේ තියෙන්නේ වෙන ඩයිමෙන්ෂන් එකකින් වගේ ඒලියන්ස් වගේ රේස් එකක් ඇවිලා හියුමන්ස්ලට ඇටැක් කරන කතාවක් කියන්නේ. ඊට පස්සේ වෙනම ස්ක්වඩ් එකක් ඉන්න ඒ ස්ක්වඩ් එක උන්ට ගහන්න යන ස්ටෝරි එකක් තියෙන්නේ. පොළොව යටට යනවා එක එක ලස්සන එන්වයරන්මන්ට්ස් වලට යනවා එතකොට වාහනවල යන ටරට් සෙක්ෂන්ස් තියෙනවා ඩ්‍රයිවිං සෙක්ෂන්ස් තියෙනවා මාර්ම පට්ට ක්ලෝස් කොම්බැට් ටිහිකුත් තියෙනවා ඒ කියන්නේ ළඟට ගිහින් අපිට ඇටැක් කරන්න පුළුවන් මාර වයලන්ට් ගේම් එකක් මට හිතෙන මේක ප්ලේස්ටේෂන් එකේ අන්චාටඩ් වගේ එක්ස්බොක්ස් ලගේ Gears of War එක තමයි මං හිතන්නේ මේ දෙක එක වගේ ඉක්වලි යන්නේ මේක මං දන්නේ මේක Xbox and PC ද කොහෙද PC තියෙනවා මං දන්න විදිහට මේ ගේම් සීරීස් එක මං මේ ගේම්ස් හතම හොඳයි මං ඒ වුණාට ගොඩාක් මාස මේකේ Gears of War 1 එකයි 4 එකයි ඒ වුණාට මිස් කරන්න එපා අනිත් ඔක්කොම ගේම්ස් ටික මේකේ හොඳයි හොඳ කියන්නේ මෙමරබල් කැරක්ටර් සෙට් එකක් එක්ක තමයි ප්ලේ කරන්න තියෙන්නේ ඒගොල්ලෝ නිකන් ගේම් එක ප්ලේ කරද්දී අර Uncharted එකේ වගේම නිකන් අපේ ෆැමිලි එක වගේ ෆීලිං එකක් එන විදිහට තමයි ගේම් එක හදලා තියෙන්නේ හොඳම හොඳ ගේම් සීරීස් එකක් අනිවාර්යෙන් ප්ලේ කරන්න Assassin's Creed 2 Assassin's Creed series එකේ මම 2 එක තමයි විශේෂයෙන්ම ගත්තේ මොකද Assassin's Creed එකේ ගේම් සීරීස් එකේ එක දිගට ආපු ගේම්ස් ඔක්කොම හරියට හොඳයි කියලා කියන්නත් බෑ ඒ හින්දා විශේෂයෙන් මුළු ගේමින් ඉන්ඩස්ට්‍රියම ස්ටෝරිද ගේම් ප්ලේ අතින්ම හොල්ලපු ගේම් එකක් තමයි Assassin's Creed 2 එක මම ඒකයි ඒක සිලෙක්ට් කරගත්තේ 2 එකයි Brotherhood එකයි Revelation එකයි ඒ තුනම Ezio'ගේ ස්ටෝරි එක තමයි යන්නේ Ezio'ගේ ස්ටෝරි එක තියෙන Ezio collection කියලා එකක් තියෙන ඒකේ මේ 2 කියන එකක් තියෙනවා 2 එක ස්ටෝ කියන්නේ හරියටම Assassin's Creed කියන එක perfectly
අල්ලගත්ත ගේමයක් තමයි මේ Assassin's Creed 2 එක. ඒ හින්දා ඒක හරි memorable ගේමයක්. ගොඩාක් gamers ලා හැමෝම මං දන්න විදිහට මේ ගේම් එකට haters ලා නැති වෙන්න පුළුවන්. ඒ තරම් හොඳ ගේමයක් මේ ගේම් එක. Assassin's කෙනෙක්ගේ story එකක් තියෙන්නේ. මේක නම් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ ගේම් එක මතකතු ප්ලේ කරන්න ප්ලේ කළා නැත්නම් දැන් ගොඩාක් කල් මේ ගේම් එක ඇවිල්ලා නියමම ගේම් එකක් කියලා කියන්න පුළුවන්. God of War series එක. God of War 1 එකේ ඉඳලා Ragnarok එක වෙනකන් ආපු games ඔක්කොම හොඳයි. Equally හොඳයි මට නම් මම ප්ලේ කරලා තියෙන විදිහට. ඔයාලට PSP එකක් තියෙනවා PlayStation Portable එකක් තියෙනවා ඒකෙත් තියෙනවා games දෙකක් Chains of Olympus, Ghost of Sparta කියලා games දෙකක් තියෙනවා. ඒක වුණත් ප්ලේ කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්. Specially කියන්න ඕන God of War PS4 එකට ආපු එකයි God of War Ragnarok එකයි ඒ දෙක අනිවාර්යෙන් ප්ලේ කරන්න. මේ games දැන් PC මම දන්න විදිහට God of War 1 එක PC තියෙනවා Ragnarok එකත් PC තියෙනවද කොහෙද මේ games දෙක miss නොකර play කරන්න හොඳ journey එකක් තියෙන කතාවක් Norse mythology එක තමයි මේක යන්නේ කලින් හිටපු තිබ්බ Greek mythology එකෙන් අයින් වෙලා එතනින් story එක පොඩ්ඩක් එහාට වෙලා දැන් මේ Norse mythology එකට ඇවිල්ලා තියෙනවා මේකට මේක අනිවාර්යෙන් play කරන්න මේකේ හොඳ story එකක් එක්ක අර පොඩි Last of Us vibe එකකුත් තියෙනවා මේකේ අර ගොඩක් sentimental පැත්තට බර කතාවක් මේක ඒ කියන්නේ තාත්තයි පුතයිගේ තියෙන ඩයිනමික් එක තමයි මේ කියන්නේ. ක්‍රේටොස් මේ පාර ටිකක් තව ගොඩක් strong ගතියක් පොඩ්ඩක් තියෙනවා ක්‍රේටොස් වයසට ගිහිල්ලා ටිකක් වයිස් වෙලා රේ වගේ එකක් තියෙනවා. මොකද එයාට ළමයෙක්වත් තියෙනවා බලා ගන්න රේ වගේ කතාවක් මේකේ තියෙන්නේ. මාර බ්‍රූටල් මාරම violent game එකක් God of War 1 2 3 ඒවත් ascension ඊට පස්සේ හැම එකම පුළුවන් නම් හොයාගෙන ප්ලේ කරන්න. මේ අන්තිමටම ආපු God of War 2 ගොඩාක්ම story පැත්තට තමයි ගිහින් තියෙන්නේ. මිස් නොකර ප්ලේ කරන්න අනිවාර්යෙන් හොඳ game series එකක්. Legend of Zelda Breath of the Wild, Legend of Zelda Tears of the Kingdom කියන games දෙක මේ games දෙකම මම මේ එකට කියන්නේ මේ games දෙකම equally හොඳයි. ඒ කියන්නේ open world game එකක් perfect විදියට හදලා තියෙනවා. කිසිම වැරද්දක් නැති open world game එකක්. graphic අනම්මනම් simplistic water color වගේ කියලා miss කරන්න එපා. graphics පොඩ්ඩක්වත් බලන්න එපා game එක ගහද්දි. ඒත් මේකෙත් ඒ අපි හරියට බලුවොත් ඒ graphics උත් මාර අමුතු look එකක් තියෙන නිකන් hand painted look එකක් තියෙන graphics තියෙන game එකක්. ඒ කියන්නේ මේ game එක හරියට බලුවොත් කරන්න බැරි දෙයක් නැහැ. limitless sandbox game එකක් මේක. මේ ගේම් එකේ දැන් කියන හිම තියෙන පැත්තකට යනකොට සීතල නම් මිරිස් කෑම හදාගෙන යන්න ඕන. රස්නේ පැත්තකට යනවා නම් වෝටර්මෙලන් කාලා ඇඟ කූල් කරගෙන යන්න ඕන. අර ඒ වගේ අපි ගේම් එකක අපි කලින් දැකලා නැති අමුතුම ග්‍රවුන්ඩ් බ්‍රේකින් සීන්ස් තියෙන ගේම් එකක් මේක. මං දැන් අරගෙන ගොඩ කාලයක් වෙනවා ෆස්ට් ගේම් එක මං අදටත් ඉවර කළේ නැහැ. මං දැන් මේ වෙනකොට පැය 100 ගානක් ප්ලේ කළා. මං තාමත් එන්ඩින් එකක් දැකලා නැහැ. ඒ තරම් මේ ගේම් එකේ කරන්න දේවල් ගොඩාක් තියෙන ගේම් එකක්. Tears of Kingdom කියන ගේම් එක නම් මේ ළඟදී ආවේ. ඒක ෆස්ට් ගේම් එකේ කන්ටිනියුේෂන් එකක් තමයි ඒක යන්නේ. ඒකෙත් ගොඩාක් එලිමන්ට්ස් තියෙනවා ඒ ගේම් එකේ. Tears of Kingdom එකේ ඕපන් වර්ල්ඩ් තුනක් තියෙනවා. ඒ කියන්නේ අහස එකක් තියෙනවා, පොළව එකක් තියෙනවා, අයි පොළව යට තියෙන ඕපන් වර්ල්ඩ් තුනක්. මේ ඕපන් වර්ල්ඩ් තුනම එකපාරට සීම්ලස් ප්ලේ කරන්න පුළුවන් අපිට. Nintendo Switch එකේ තියෙන capabilities කියන්නේ capacity අනම්මනම් ඒ ඔක්කොම ටෙස්ට් කරන ගේම් එකක් මේක. වට Nintendo Switch එකක් තියෙනවා නම් මේක අනිවාර්යෙන් ප්ලේ කරන්න. කොහොමත් ගොඩක් අය Nintendo Switch එකක් ගන්නෙත් මේ ගේම් එක ප්ලේ කරන්න තමයි. මේක කවදාකවත් මිනිසුන්ට අමතක වෙන්නේ නැති ගේම් එකක් කියලා මම හිතනවා. මේක PC නම් එන එකක් නැහැ කියලා හිතනවා කවදාකවත්. මොකද මේක Nintendo ලගේ ෆ්ලැග්ෂිප් ගේම් එකක්. මේක තර්ඩ් පාටි ටීම් එකක් නෙමෙයි ඩිවලොප් කරන්නේ. මේක Nintendo ළම ඇතුලේ ඒගොල්ලොන්ගේ ඩිවලොප්මන්ට් ටීම් එක තමයි මේක හදන්නේ. 1980 ගණන් වලින් දම්ම ආපු ගේම් සීරීස් එකක්. ස්විච් එකක් ගාන අඩුවෙච්ච කාලෙක අරගෙන ප්ලේ කරලා බලන්න අනිවාර්යෙන්. හොඳ කන්සෝල් එකක්, හොඳ ගේම් සීරීස් එකක් අතගතව ප්ලේ කරන්න. Uncharted සීරීස් එක. Uncharted සීරීස් එකේ ගේම්ස් තියෙනවා හයක්. Uncharted 1 2 3 4 Golden Abyss Lost Legacy. Golden Abyss කියන ගේම් එක PlayStation Vita කියන කන්සෝල් එකේ තමයි ආවේ. එකක් මන් ළඟ තිබ්බේ නැහැ. මම ඒක ප්ලේ කළා නැහැ. ඉතුරු ගේම්ස් පහම මම ප්ලේ කරා. මන් දැන්ට ආගහපු ගේම්ස් වලින් හොඳම ගේම් එකක් කියලා කියන්න පුළුවන් මේ ගේම් සීරීස් එක. Adventure Essence කියන එක හරියට අරගෙන තියෙන ගේම් එකක් කියලා කියන්න පුළුවන් මේ ගේම් එක. මේකේ තියෙන ට්‍රෙෂර් නිදාන හොරෙක්ගේ කතාවක් තියෙන. යා නිදානේ අරගෙන ගිහලා හොඳ තැනකට දීලා එහෙම කරන එකක් නෙමෙයි. මෙයා නිදානේ හොරකම් කරන් යන්න හදන කතාවක් තියෙන. ඒ වුණාට අර අපිත් ඒකට සපෝට් කරගෙන අපි එහෙම ගන්න හිතෙන ගේම් සීරීස් එකක් මේක. Uncharted 1 එකේ ඉඳලා 2 එකට එද්දි මාර graphically improvement එකක් ආව ගේම් එකක්. ඔයා Uncharted සීරීස් එක ගේම් එකක් ගහන්න හිතාගෙන අනිවාර්යෙන් Uncharted 2 එක හරි ගහන්න. අනිත් ඒවා ස්කිප් වුණා නම්
2 එක මාස්ටර් පීස් එකක් කියලා කියනවා ඒ තරම් හොඳ ගේමයක් පුදුම විදිහට හිතාගන්නත් බැරි සෙට් පීසස් තියෙන ගේමයක් ඇක්ෂන්ස් එතකොට එක්ස්ප්ලෝරින් කරන්න තියෙනවා එන්වයරන්මන්ට් ස්ටෝරි එකද හැම දෙයක්ම මාර විදිහට පර්ෆෙක්ට් මේ ගේම් එක විශේෂයෙන් කියනවනේ ගේම් වල කොමඩි සාමාන්‍යයෙන් hina යන්නේ නැහැ නිකන් දැක්ක හරි ක්‍රින්ජි කියලා හිතන ඒ වුණාට මේකේ කොමඩි හොඳට ලියලා තියෙනවා හොඳ රයිටර්ස්ලා ටීම් එකක් මේ ගේම් සීරීස් එකේ ඉඳලා තියෙනවා කියන්න අප්සෙට් මොකද මේක දැන් අන්චාටඩ් සීරීස් එක මෙතනින් ඒගොල්ලෝ ලොස් ලෙගසි කලෙක්ෂන් එකෙන් පස්සේ නැවැත්තුවා ආයි අන්චාටඩ් ගේම් එකක් එන්නේ නැහැ ඒත් දැන් දිගට හදලා වැඩේ වර්චස් කරගන්නට ඇඩිය අර තියෙන එකේ ලස්සන එන්ජොයි කරන්ද තමයි ඒගොල්ලෝ ඒක එහෙම නවත්තලා තියෙන මට හිතෙන්නේ කවදාකවත් අමතක නැති හොඳ ගේම් එකක් තමයි අන්චාටඩ් කියන්නේ ඒ හින්දා මිස් නොකර ප්ලේ කරන්න එහෙනම් ඉතින් ලිස්ට් එකේ ඔච්චර තමයි දැනට තියෙන්නේ මම මේකේ පාට් 2 එකක් කරන්න ඔයා ආස ගේම් එක තිබ්බේ නැත්නම් සෝරි මේකේ තව ගේම්ස් ගොඩාක් තියෙනවා මේ හොඳ අනිවාර්යෙන් මස්ට් ප්ලේ කියලා අපි කියන්නේ එහෙම අනිවාර්යෙන් ප්ලේ කරලා තියෙනවන ගේම් තියෙනවා මම ඒවෙත් ලිස්ට් එකක් තව හදන්න අදට එහෙනම් එච්චරයි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු බයි